වැඩවලදී අපේ භාවිතාවන් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. අපි හඳුනන හැටියට සහ අපි ඊට අවුරුදු 5කට කලින් හිටපු ternary අද අපි රටේ පරිණතයි. දැන් මේ ප්‍රශ්න දිහා දකින විදිය වෙනස්. එදා දකින විදිය වෙනස්. මොකද අපිට තිබුණු ජාතික ආවේගයේ මේ ඔක්කොටම බලපතයි. මොකද අපේ ජීවිතවලින් ප්‍රයෝජනය ගත්ත ගොඩක් අය අද මේ බලදේශපාලනය ඇතුලේ ඔබ ලොකු තැන්වල ඉන්න. හැබැයි සමහර අවස්ථාවල මට මතකයි මම නම් කියන්නේ නැහැ කොහොමද ඒක හොඳ නැති නිසා එක මේ දේශපාල ධාරාවේ මේ ලොකුවට කතා කරන එක ස්වාමීන් වහන්සේතුමා මට කියනවා ඥානසාරේ මේ යන විදිය හොඳ නැහැ. මේ ඔක්කොම පාඩමක් ගන්න පුළුවන් උගන්නන්න පුළුවන් කියලා දරදා හඳුනෝ පැහැර ගන්න. මේ කියන්නේ 2003. එතකොට යම් විදියකින් අපි එකට සරසුම්ක හැදුවා. තුන් දෙනෙක් අපි එකට ඉදිරිපත් වුණා. මට බාර දෙන්න තිබුණේ ඒගොල්ලෝ ආරම්භන දලදාව අරගෙන දකුණට යන්න. එදා එහෙම කළා නම් අද අපි තාම හිරින්. ඔබ දන්නවද මේ මොහොත වෙනකොට ක්‍රිස්තියානි මූලධර්මවාදී බලවේග පමණක් මේ රට තුල වැඩ කරනවා 455කට වැඩි. ඒ සියලු ආයතන සමාගම් මැදට ලියා පදිංචිද. එතකොට ඒ අය සාමාන්‍ය සාම්ප්‍රදායික කිසිම ගැටුමක් නැතුව තමන්ගේ එදිනෙදා අයුතුම් පැවතුම් පවත්වගෙන යන මේ සිංහල බෞද්ධ ගම්වලට වැදිලා සමහර වෙලාවට ගෙයක් කුලියට අරගෙන යාඥා බඩුවක් පටන් අරගෙන නැති ප්‍රශ්නයක් නිර්මාණය කළා. ඔවුන් අවසානදී වාර්තා කරනවා තානාපති කාර්යාලවලට නැත්නම් ජාත්‍යන්තරයට මානව හිමිකම් ආයතනවලට මෙන්න බෞද්ධයෝ මෙහෙමයි බෞද්ධයෝ හැරිම කලාකාරී මේ අය අපේ මේ සුළු ආගමික කණ්ඩායම් වලට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා තමයි ඇත්ත. අපේ ඉල්ලීමුනේ මොකක්ද? 2003 2004 විශේෂයෙන් මේ වෙලාවේදී ගෞරවය කරලා කියන්න ඕන මොනවුණත් ඒ ප්‍රශ්නෙට සාධාරණ උත්තරයක් හොයන්න කැප වුණේ රනිල් වික්‍රමසිංහ ඒවි. ආණ්ඩුව පැත්තකින් තියෙනවා. පක්ෂ වශයෙන් අර UNP-ගේ නායකයෝ හෝ ලේකම් හෝ ඒ කුත්‍යාධිකාරී මණ්ඩලය හෝ ඒ මේ රටේ උපන් මිනිස්සු නේ මේගොල්ලෝ වෙන කොහෙද යාවා නෙමෙයි මේ කතා කරන රටේ ප්‍රශ්නේ මූණ දෙන්නේ මේගොල්ලන්ට නේ. අද වෙනකන් කතා කරලා හඳුන්නේ පොඩ්ඩක් වැඩි. ඔය ප්‍රශ්න ඔබ නෙවෙයි කතා කරන්නේ. ඔය මහන්සිල ඔබම හැසිරෙනකොට ඒක අපිට හොඳ නෑ. භික්ෂුන් වහන්සේ ඔයිට වඩා විනයවත් වෙන්න ඕන. හඳුන්නේ ප්‍රශ්න කතා කරනවා. අපි මේ අනිත් සොසයිටිත් එක්ක කතා කරන්නේ. අමතරමින් එහෙම නියතමානීකමක් අත් මේගොල්ලන් කියනවා. එහෙම කළා තියනවා. එහෙම භාවිතාවෙන් ඔප්පු කළා තියනවද? නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක කළා තියනවා? නැහැ. අමතරමින් ජාතික සංහිඳියාව ගැන පැනපැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණ එහෙම කතා කරලා තියනවද? 15 දැන් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ නිරාගමික කල්ලියක් කරලා ඉපෙනී ඉන්නේ. හරි බුද්ධ ධර්මයක් තෝන්නේ නැහැ. ඉස්ලාමෙත් තෝන්නේ නැහැ. මිනිස්සු වලට මේ දින ප්‍රශ්න කරලා කතා කරන්නේ නියතමානීකම තියනවද? නැහැ. හැබැයි මාධ්‍යවල සාකච්ඡාවල බලන්න ඕන ගල් පැලෙන තරක. හැබැයි ප්‍රශ්නේ එහෙමයි. බුදුහාමුදුරුවෝ පෙන්නවා එක වෙලාවක නත්ති ලෝකෝ අනින්දිතෝ කියලා. මේ ලෝකේ නින්දා නොලබන්නේ නැහැ. ඒ නිසා මේ නින්දාව අපහාස බොරු චෝදනා ආදී මේ සියලු දේ අපි හැමෝටම වාරන්දු විවුර්තයි. මම ඉතාම වගකීමෙන් කියනවා. පහුගිය ආණ්ඩුවේ තියෙන හිටියා මේ වර්තමාන ආණ්ඩුවේ තියෙන හිටියා වහාම. පහුගිය කාලයේ පුරා මම කියන පින් සිද්ද වෙයි. කඩිනමින් කොමිසමක් ගන්න. කඩිනමින් කොමිසමක් ගන්න. මේ රට තුල ඇති වුණු යම් යම් සිද්ධි අනුග්‍රහ සිද්ධිය ඇතුළු මම කියන්නේ. කොත්තන හරි එක තැනක බොදු බල සේනා සම්විධානයේ ගල් කැටයක් ගහලා තියෙනවා නේද? දෙවියනේ කොමිසමක් දාලා හෙලි කරා. අදාළයට ධනවත් නීති ක්‍රියාත්මක කරා. ගල් කිස්සේදී ඇති වුණු සිද්ධිය ගැන බලලා විවේචනයට බඳුන් කරනවට වඩා අපි දැන් සාකච්ඡා කළ යුතු වෙන්නේ අනාගතයේ මේ වගේ ප්‍රශ්න ඇති නොවෙන්න වැඩ පිළිවෙලක් හදාගන්න. ඒගොල්ලන්ට දඬුවම් දීලා ඒගොල්ලන්ට හිරේ දාලා මොනවා හරි කරන්න හිතනවා නම් මම හිතන්නේ ඒක නෙමෙයි. මොකද ඊට වඩා මිස්ටේක්ස් ඊට වඩා අත්වැරදීම් අපේ පාලකයන්ගෙන් ඉඳලා අපි හිතනවා මේ සමාජයේ ඒකාබද්ධතාවය වෙනුවෙන් අපිට ගොඩාක් කියන්නේ සාලකක ක්‍රීමක් කරන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ ඊට වුණා කරන පසුවිම සකස් වෙන්නේ දී එකයි. දැන් මහින්දගේ කාර්ය අපිට දුන්නෙත් නැහැ මේ ඇත්ත අපිට කරන චෝදනාවලට උත්තර දෙන්න කිසිම මාධ්‍යයක් අපිට දුන්නේ නැහැ. අපි හිතුවා මේ යහපාලන ආණ්ඩුවෙන් අපිට හම්බෙන්නේ ඊට අනුකූල අවස්ථාවක්. මොකද ඒගොල්ලෝ කතා කරේ යහපාලනේ හදන්නේ.
මිනිසුන්ගේ වාර්ගික සංහිඳියාව හදන්නේ. ඒතර අපිට කො මේ රාජ්‍ය මාධ්‍ය වලින්වත් ප්‍රෞද්ගලික මාධ්‍යකවත් කොඩෑනේ කැඳවීම. මොකද්ද මේ ප්‍රශ්න? මොකද්ද මේ? මොකද්ද විල්පත්තු සිද්ධිය? ඇයි මෙහෙම වුනේ? ඇයි මෙහෙම පාස කරේ? ඉතින් අපි කියන මේ ලස්සන උත්තර දීලා මේ මුස්ලිම් සමාජයේ තියෙන ටෙන්ෂන් එක නැති කරනවා. අලුත්කම වුණේ මොකද්ද කියලා අපි ඇත්ත කතාව කියනවා. එතකොට සාමාන්‍ය මධ්‍යස්ථ මොඩරේ සෝදේශික සම්ප්‍රදායික මුස්ලිම් මිනිසුන්ට තේරුම් ගන්න නැණි මේ හාමුදුරුවෝ කොච්චර හොඳ කැපකිරීම මත කරලා තියෙනවා මේ හාමුදුරුවෝ උදව් කරනවා කියලා. දැන් එහෙම එකතු වෙන්න දෙන්නේ නැහැනේ. මොකද අපි ජාතික ව්‍යාපාරය තුළ කරලා තියෙන කැපකිරීම ඊට වඩා විශාලයි. ඒ නිසා ඒවා ඒ ජාතික ව්‍යාපාරයේ නැමැති මේ පිරිසිදු මාර්ගයේ පහරක් නැතුව වැඩ කරන්න කියන එක අදාළයට කියන්න ඕන. මොකද ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා අපිට තියෙනවා සාකච්ඡාමය වටපිටාවක් ගොඩනගා ගන්න. අපි ඒක ප්‍රමුණා කරන පරිසරයේ හදමින් හිටියේ හැමදාකම උනේ ඕක. මහින්දක කාලෙත් උනේ ඕක. අපි ලස්සනට මේ ප්‍රශ්න ටික ගෙනල්ලා මුස්ලිම් සමාජයත් සිංහල සමාජයත් අදාළ නායකයොත් එක්ක සාකච්ඡා කරනකොට කවුරු හරි මෙතන කල්ල දානවා ගන්න. ඉතින් ඔක්කොම අවධානයෙන් ආපහු අර ගහපු ගලක් අතර හැරලා අයියෝ වැඩක් නැහැ කියලා අතහැරලා දානවා. ඉතින් එවැනි තත්ත්වයකට පත් නොවිය යුතුයි.